ආසාදිතීන් ගණනක 99 දක්වා ඉහළට අමරිකාවේ කොරෝනා මරණ තව දුරටත් ඩයලොග් සමග අත්වැල් බැඳගනිමින් සියත ලෙංගතුකම අද 8 වන දිනටත් කොරෝනා වෛරසයේ ඒකාධිපති දේශපාලනයකට භාවිත නොකරන්න සමගි ජනබල වේගය ආණ්ඩුවට කියයි ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීති නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි සියත අපගෙන එන සිංහල අවුරුදු නැකත් සීට්ටුවයි මේ ජේසුස් වහන්සේ මරණින් උත්ථාන ලැබීම හේවත් පාස්කු ඉරිදා දිනය අදට යෙදී තිබෙනවා කිතුනු භක්තිකින් විසින් මහත් බැතියෙන් සමරන ප්‍රධාන ආගමික උත්සවයක් ලෙස පාස්කු ඉරිදාව සැලකෙනවා අලු බදාදායින් ආරම්භ වී පාස්කු ඉරිදායින් අවසන් වන මෙම කාලය කිතුනුවන් හඳුන්වනු ලබන්නේ චතාරික සමය ලෙසයි මෙම කාලය තුළ කිතුනු බැතිමතුන් දෙවියන් වහන්සේගේ පුත්‍රයා වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මානුෂ්‍ය වර්ගයා පාපයන්ගෙන් මුදවා ගැනීම සඳහා තම ජීවිතය කැප කළ අයුරු සිහිපත් කරමින් ආගමික කටයුතු වල නිරත වනවා නොයෙකුත් වද බන්ධන වලට ලක්ව මහා සිකුරාදා දිනේදී කුරුසය මත ඇනගසා මරා දැමීමෙන් අනතුරුව ක්‍රිස්තුස් වහන්සේ නැවත උත්ථානය ලැබුවේ පාස්කු ඉරිදා දිනේදී බව කිතුනු විශ්වාසයයි මෙය සිහිපත් කරන ලෝපුරා කිතුනු බැතිමතුන් සමග එක්ව දිවයිනේ සියලු කිතුනුවන් අද පාස්කු ඉරිදා දිනය සමරනවා මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පාස්කු ඉරුදින වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ පාස්කු ඉරුදින අර්ථය සිය ආත්මය සහ මනස පිරිසුදු කර ගැනීම බවයි එමෙන්ම කිතුනු භක්තිකයන් ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය මරණය උත්ථානය සිහි කරමින් චතාරික සමය ගත කරන්නේ ආධ්‍යාත්මික වතාවත්හි නිරත වෙමින් බවත් එමගින් වර්ධනය කරගන්නා ශාන්තදායි හැඟීම් සහෝදර ජනතාව අතර ප්‍රේමය සාමය සහ සහජීවනය උදා කිරීමට උපකාරී වනු ඇති බව එම පණිවිඩයෙන් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා එමෙන්ම අග්‍රාමාත්‍යවරයාද පාස්කු ඉරුදින වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පසුගිය වසරේ පාස්කු දිනේදී සිදු වූ ප්‍රහාරයේ දුක්බර මතකය තවමත් ඔබගේ මතකයේ රැඳී ඇති බව නොඅනුමාන බවත් එවැන්නක් මින් ඉදිරියේදී සිදු නොවි මාතෘ භූමිය ආරක්ෂා කර තබා ගැනීම රජයක් ලෙස අපගේ වගකීම බවයි එමෙන්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිය ජීවිත පූජාව කුරුසයේ මත සිදු කර සිය අනුගාමිකයින්ට අගනා ආදර්ශයක් ලබා දී තිබෙන බවත් එම පරිත්‍යාගය තම ජීවිතයේ පරමාදර්ශය කරගනිමින් උන්වහන්සේ පෙන්වා දුන් ජීවන ක්‍රමය ගැඹුරින් අධ්‍යයනය කරමින් ඔවුන්ගේ ආධ්‍යාත්මික දායකත්වය ලොවටම ආධ්‍යාත්මික ශක්තියට එක් කිරීමට යොහුසුළු වනු ඇති බව අග්‍රාමාත්‍යවරයා සිය පාස්කු ඉරුදින පණිවිඩයෙන් පෙන්වා දෙනවා සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදාවට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි. සියත අපගෙන එන සිංහල අවුරුදු නැකත් සීට්ටුවයි මේ. චිරාගත සම්ප්‍රදානුකූලව අලුත් අවුරුද්ද සමරන්නේ ඥාති හිත මිත්‍රාදීන් සමග එක්වයි. කෙසේ නමුත් රට තුල පවතින වත්මන් තත්ත්වය අනුව අපට මෙවර අලුත් අවුරුද්ද පවුලේ සමාජිකයින් සමග පවණක් සීමා කිරීමට සිදුව තිබෙනවා. ජ්‍යොතිෂානුකූලව සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීම සිංහල හින්දු අලුත් අවුරුදු උදාව ලෙස සැලකෙනවා. මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දේ නැකත් සීට්ටුව මෙසේයි. අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 13 වන සඳුදා අපර භාග 8:23ට සිංහල අවුරුද්ද උදාවනවා. පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13 වන සඳුදා අපර භාග 1:00 වී විනාඩි 59 සිට පසුදින අලුයම 2:00 වී විනාඩි 47ට ක්‍රියාත්මක බැවින් හෙට අපර භාග 1:59ට පෙර ආහාර පානගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල නිරත වනු මැනවි. ආහාර පිසීම අප්‍රේල් මස 13 වන සඳුදා අපර භාග 10:05ට සුදු පැහැති වස්ත්‍රාභරණින් සැරසී නැගෙනහිර දිශාව බලා ලිබ්බැඳ ගිනි මොලවා දීකිරි මිශ්‍ර කිරි බතක්ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් සහ අග්ගලාද පිළියෙල කරගනු මැනවි. වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය අප්‍රේල් මස 13 වන සඳුදා දින අපර භාග 10:43ට සුදු පැහැති වස්ත්‍රාභරණ සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි. හිස තෙල් ගෑම අප්‍රේල් මස 15 වෙනි බදාදා පූර්ව භාග 9:17ට නැගෙනහිර දිශාව බලා පයට කොළන්පත්ද තබා හරිත වර්ණ වස්ත්‍රාභරණින් සැරසී කොහොඹපත් යුෂ මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය කරනු මැනවි. රැකී රක්ෂා සඳහා පිටත්ව යාම අප්‍රේල් මස 17 වෙනි සිකුරාදා පූර්ව භාග 7:56ට ලානිල් පැහැති වස්ත්‍රාභරණින් සැරසී තල සහ හකුරු මිශ්‍ර කිරිබත් අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යනු මැනවි. පැලසිටුවීම අප්‍රේල් මස 19 වන ඉරිදා පූර්ව භාග 11:38ට තඹ වර්ණ වස්ත්‍රාභරණින් සැරසී දකුණු දිශාව බලා පැලසිටුවීම මැනවි. උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට නිදුක් නිරෝගී චිරජීවනයෙන් යුත් සුභ අලුත් අවුරුද්දක් වේවායි Voice of Asia මාධ්‍යචාලය ප්‍රාර්ථනා කරනවා. මෙරට නව කොරෝනා වෛරසයේ ආසාදනය වූ පුද්ගලින් සංඛ්‍යාව 199 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලින් දෙදෙනෙකු ගත වූ පැය 24 තුළ මෙරටින් වාර්තාවීමත් සමග වාර්තා වන කොරෝනා වෛරස් ආසාදිතින් සංඛ්‍යාව 199 දක්වා ඉහළ ගියා. එසේම මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 7ක්. වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා නිරෝධායන කටයුතු මෙවර විටත් සිදු කරන අතර නිරෝධායනය වූ පුද්ගලින් 91 දෙනෙකු ඊයේ දින නිවෙස් වෙත පිටත් කර යවා ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. දැනට නිරෝධායන මධ්‍යස්ථාන තවදුරටත් ඒ ආකාරයෙන්ම කෙරීගෙන යනවා. ඒ නිරෝධායන මධ්‍යස්ථානවල මේ වන විටත් අපි ඉන්න 1361 දෙනෙකු තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන නිරෝධායනයේදී සිටිනවා. PCR පරීක්ෂණ කොට ආසාදනයේ නොවේ ඇති බවට තහවුරු කරගත් 91 දෙනෙකු ඊයේ සන්ධ්‍යා භාගයේ පිටත්ව යවුන ලැබුවා. ඊට අමතරව ඊයේ දිනේදී සුදුවැල්ල ප්‍රදේශයෙන් සාගත් පුද්ගලයා ආශ්‍රය කරපු පුද්ගලයන් තව 52 දෙනෙකු ජාහල ප්‍රදේශයෙන් රැගෙන ඔවුන්ව නාවික හමුදාවේ යටතේ ඇති ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කරනු ලැබුවා. ඉතින් මේ ආකාරයෙන් මෙවන සිට නිරෝධායන කටයුතු නිම වෙලා 3556 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයේ ගොස් තිබෙනවා. ඊට අමතරව අද දිනේ යම් කිසි පුද්ගලයන් සංඛ්‍යාවක් නිරෝධායන යොමු කිරීම නියමිතයි. මන්ද අක්කරේපත්තුව ප්‍රදේශයෙන් ඊයේ සුවාගත් පුද්ගලයෙක් හතරම අක්කරේපත්තුව මීට ඉස්සෙල්ලා වාගෙන නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කරලා තිබූ පුද්ගලයෙක්ගේ ඥාතීන් පිරිසක් තවදුරටත් නිරෝධායන කිරීමට වැදගත්කමක් තිබේ. ඕන්නාද දිනේදී නිරෝධායන මධ්‍යස්ථානයට අක්කරේපත්තුව සිට රැගෙන ඒමට කටයුතු කරලා තියෙනවා. ඒ අනුව නිරෝධායනයේ අවසන් කළ මුළු සංඛ්‍යාව 3556ක්. කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ගුවන් හමුදාව විසින් හෝමාගම රෝහලේ වාට්ටු සංකීර්ණය සුදුසු පරිදි වෙනස් කිරීමේ කටයුතු ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගයේ කණ්ඩායමක් විසින් සිදු කෙරුණා. ඒ ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි. මේ අතර ජනතාවගේ රසවින්දනය උදෙසා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කළ සංගීත ප්‍රසංගයක් ඊයේ දින දෙමටගුර ප්‍රදේශයේදී පැවැත්ුණා. එසේම ගත වූ පැය 24 තුළ නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටි පුද්ගලයින් 393 දෙනෙකුගේ සාම්පල් PCR පරීක්ෂණ සඳහා ලබාගෙන තිබෙනවා. පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින 208 දෙනෙකුද එම පිරිසට අයත්. මේ අතර කොළඹ ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියෙකු සමග දින පහක කාලයක් ගත කර පැමිණි පුද්ගලයෙකු හේතුවෙන් හොරොම්පාව ප්‍රදේශයේ අදාළ පුද්ගලයා ඇතුළු 40 දෙනෙකු 1/28 වනදා කටුපොත මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් නිරෝධායනයට ලක් කෙරුණා.
ඒ අනුව අදාළ පුද්ගලයින්ගේ නිරෝධායන කාලය ඊයේ දින අවසන් වීමෙන් අනතුරුව ඊට අදාළ සහතික පත්‍ර ප්‍රදානය කිරීමද සිදු වුණා. ඒ සිද්ධිය වෙලා දින දවස් 7කට පස්සේ තමයි ඔයාලා අපි හඳුනාගත්තේ. ඊට පස්සේ දින 14ක් ඔයාලා සාර්ථක අපි කියන දේ බොහොම මේ රටට ජාතියට ආගමට මේ ආදරේ ඇතුව අපි කියන දේ අහගෙන ඔයාලා දවස් 14ක් අපි යටතේ නිරෝධායන වෙලා අදේ ඒ නිරෝධායන කාලය සාර්ථකව නිම කරලා අපි ඔයාලා වද මේ 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 නිරෝධායන කාලය අවසන් කරලා කරනවා. මේ මේ සහතිකේ අපි දැන් මේකේ ඔයාගේ නම ඇතුළුව මේ ගෙදර 6 දිනක් තව ඔයා ඇතුළුව ඉන්නවා. ඒ 6 දිනාට මෙතනින් පස්සේ නිරෝධායන කාලය අපි අවසන් කරනවා. හරි එහෙනම් බොහොම දුක. එසේම කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා නව රෝහලක් දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ එක් පසකින් ඉදිකිරීමේ කටයුතු මේ විට සිදු කරමින් පවතිනවා. මේ අතර කොරෝනා වෛරසය පැතිර යාමත් සමග එය පාලනය කිරීමට රජයකත් ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙන යමින් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම පිණිස පාසල් දෙවන වාරය ආරම්භ කරනා දිනය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ ඊයේ දින කටයුතු කළා. ඒ අනුව දෙවන පාසල් වාරය ලබන මැයි මස 11 වන සඳුදා දින ආරම්භ කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. ඇදිර නීති බලපත්‍ර අවභාවිත කරන පුද්ගලින් තිරිහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. තවත් හොරා කීපයකින් සිංහල හින්දු අවුරුද්ද අවුරුද්ද උදා වෙනවා. අපි මේ අවුරුද්ද සමරන්නේ වසංගතයක් එක්ක. මේ අවුරුද්දේ අපි ඉල්ලා සිටින්නේ චාරිත්‍ර වාර්ති ඉටු කරන්න. හැබැයි ඒක පෞලියයත් එක්ක සීමා කරගෙන ඒ අවුරුද්ද සමරන්න කියලා. ඒ වගේම ඔබ නවාතැනක ඉන්නවා නම් ඒ නවාතැනේ ඉන්න අයත් එක්ක විතරක් අවුරුද්ද සමරන්න කටයුතු කරන්න. ඒ වගේම විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ ඇදිරි නීති බලපත්‍ර අවභාවිතා කිරීම පිළිබඳව, ඒ වගේම ඇදිරි නීති උල්ලංඝනය කිරීම පිළිබඳව වාර්තා වෙනවා. පසුගිය පැය 24ක කාලය තුළ 1525 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම වාහන 350කට ආසන සංඛ්‍යාවක් පොලිස් භාරයට ගනු ලැබුවා. දැන් මෙම සම්පූර්ණ කාලය තුළ මේ වන විට 23500ක් පුද්ගලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම වාහන 6500ක් පමණ පොලිස් භාරයට ගෙන තිබෙනවා. විශේෂයෙන්ම මේ දිනවල අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ මත්පැන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, ඒ වගේම වෙනත් නීති විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව. මාර්ග බාධක නිලධාරීන්ට උපදෙස් ලබා දී තියෙනවා මේ ගැන වැඩි අවධානය යොමු කරන්න. ඒ වගේම ගම්බදව පොලිස් සංචාර සිදු කරලා විශේෂයෙන්ම සූදු පිටිවල සැරිසරන පුද්ගලයින්, ඒ වගේම වෙනත් ඒ ආකාරයේ ක්‍රියා කරන අය, රංචු ගැනී සමූහ ලෙස කටයුතු කරන අය අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනවා. දැන් මේ දින දෙක තුනේදී නැවත රංචු ගැසී සමූහයක් ලෙස හිටියොත් එයින් පළක් වෙන්නේ නැහැ. ඒ නිසා නිරන්තරයෙන් මේ කාල පරිච්ඡේදයේ ඒ ආකාරයටම නිරෝධායන රීතීන් වලට ගරු කරමින් කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. එසේ නොවුනහොත් ඉතා දැඩිව නීති ක්‍රියාත්මක කරන්න සිදු වෙනවා. දෙවයිනේ ප්‍රදේශ රසකදී නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කළ සහ අලෙවි කළ පුද්ගලින් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළා. මිහින්තලේ රුවන්ගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නිවාඩු නිකේතනයක නීති විරෝධී ලෙස මත්පැන් පෙරීමේ සහ විකිණීමේ ස්ථානයක් වටලා පුද්ගලින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිහින්තලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතාට ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර මෙහිදී පෙරන ලද මත්පැන් බෝතල් 50කට අධික සංඛ්‍යාවක් පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. මිනුවන්ගොඩ යකහටුව ප්‍රදේශයේදී ඇදිරි නීතිය කඩකරමින් ගමන් කළ පුද්ගලින් 109ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 17ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙහිදී මුඛ ආවරණ නොපැළඳ මාර්ගයේ ගමන්ගත් පුද්ගලින් සහ බලපත්‍ර නොමැතිව ගමන්ගත් පුද්ගලින් යළි නිවෙස් වෙත හරවා යැවීමටද පොලිසිය කටයුතු කළා. මීරිකම ප්‍රදේශයේ නීති විරෝධී ලෙස කුකුල් මස් අලෙවි කළ ලොරි රථ දෙකක් කල්ලා කිලෝ දහසකට ආසන්න ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් විනාශ කර තිබෙනවා. නියමිත ප්‍රමිතියට අලෙවි නොකළ සහ බලපත්‍ර ලබා නොගෙන කුකුල් මස් අලෙවි කළ ලොරි රථ දෙකකුයි මෙලෙස මීරිගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් සිය බහරයට ගෙන ඇත්තේ.
මෙතර වැඩිමිලට සහල් අලවිකල වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් දෙකක් වටලා තිබෙනවා. සහල් වැඩිමිලට විකිණීම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් පාරිභෝගික අධිකාරී නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කළා. පොලිස් ස්ථාන මගින් ලබා දී ඇති අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර අවභාවිත කරමින් ඉත රහසිගතව අලෙවිය සඳහා නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් හෙට්ටිමුල්ල ප්‍රදේශයේදී බේරුවල පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. මෙම ලොරි රථය අලුත්ගම සිට දඹුල්ල දක්වා එළවලු ප්‍රවාහනය කිරීම සඳහා අවසර ලබාගෙන බේරුවල ප්‍රදේශ රසකට නීති විරෝධී ලෙස මත්පැන් බෙදා හරිමින් සිටියේදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ලොරි රථයේ රියදුරද බේරුවල පොලිසිය විසින් අත්අඩංගු කොටගෙන ඇති අතර ඔහු අද කළුතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට යමිතයි. කොමඩ අයුරකින් හෝ මැතිවරණය පවත්වා තුනෙන් දෙකක බලය ලබා ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට සමගි ජනබලවේගයේ චෝදනා කර සිටිනවා. එහි වහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. සමගි ජනබලවේගයේ නිකුත් කළ විශේෂ නිවේදනයෙන් උපුටා ගැනීම මහමැතිවරණයේ පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ජනාධිපතිවරයාගේ අවධානය පිණිස ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කළ ලිපියට ජනාධිපති ලේකම්වරයා ලබා දුන් පිළිතුර රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව උනන්දු වන සියල්ලන්ගේ අවධානයට යොමු විය යුත්තකි. එම ලිපියේ යටිපෙළ අරුත විමසන විට පැහැදිලි වන්නේ මෙම ගැටලුව විසඳා ගැනීමට ඇති හොඳම ක්‍රමය ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරන බවයි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළේ මෙයට පෙර ඇති නොවූ තත්ත්වය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම වැදගත් බවයි. ව්‍යවස්ථාමය පැහැදිලි කර ගැනීමකදී එම මතය විමසීම් බලය ජනාධිපතිවරයා සතුය. ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ක්‍රියා කොට ඇත. ඒ ප්‍රතික්ෂේප කිරීම තුළින් පැහැදිලි වන්නේ ආණ්ඩුව කුමන මිලක් ගෙවා හෝ මැතිවරණයක් පවත්වා තුනෙන් දෙකක බලය ලබා ගැනීමේ සිහිනයේ තවදුරටත් සිටින බවයි. මැතිවරණ කොමිසමේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා ගත හැකි අනෙක් ක්‍රමය නම් පාර්ලිමේන්තුව යළි රැස් කිරීමයි. ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව එයටද සූදානම් නොමැත. කඩින් කඩ මැතිවරණය පැවැත්වීමේ අදහසක් කරලියට ගෙනීමෙන් ආණ්ඩු පාර්ශවයේ උත්සාහ දරනුයේ එම සිය දේශපාලනික යටි අරමුණ කෙසේ හෝ සාක්ෂාත් කර ගැනීමටයි. මැතිවරණ කොමිසමේ උපදෙස් පරිදි සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ වටපිටාව නිර්මාණය කිරීම ජනාධිපතිවරයාගේම කාර්යයක් බව ව්‍යවස්ථාවේම සඳහන් වේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමාට ගැළපෙන පරිදි අර්ධ නිරූපණය කරමින් කරනු ලබන ක්‍රියාවලිය මග සැලකුණුයේ ඒකාධිපති පාලනයකටයි. පාර්ලිමේන්තුව විසින් අනුමත කළ අතුරු සම්මත ගිණුමේ කාලය අවසන් වුවද මුදල් වියදම් කිරීමට ජනාධිපතිට බලයක් ඇතැයි කියනු ලබන ප්‍රකාශයද ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. අමාත්‍ය මණ්ඩලයේ ආරක්ෂක අමාත්‍යවරයෙක් නොමැත. එය කිසිදු ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක් නොමැතිව ජනාධිපතිවරයා යටතේ සංගවාගෙන ඇත. අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් විසින් ඉටු කළ යුතු වගකීම්, රාජ්‍ය නිලධාරීන් විසින් ක්‍රියාත්මක කළ යුතු කාර්යයන් දේශපාලන පක්ෂයක ජාතික සංවිධායකවරයෙකුට පවරමින් කොරෝනා වසංගතයට මුහුණ දීමද එවැනිම ක්‍රියාවලියකි. අදාළ අමාත්‍යංශ ලේකම්වරු හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හෝ නිෂ්ක්‍රිය කොට සියල්ල ජනාධිපති කාර්යාලය ඒ මගින් පමණක් සිදු කරනවා යැයි ගොඩනගන්නට ධර්ම මතවාදය තුළ යටි අරමුණ අතිශයින්ම ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකරය. තමා විසින් පාලනය කරනු ලබන සමාජ මාධ්‍යන් හරහා අමාත්‍ය මණ්ඩලයේ සහ මන්ත්‍රීවරු රටට අනවශ්‍ය බවට කරනු ලබන ප්‍රචාරයද හුදු අහඹයක් නොවේ. කොරෝනා වසංගතයට මුවාවී ව්‍යවස්ථා දායකය අධිකරණය නොසලකා හරිමින් විධායකය වෙනත් අරමුණකින් ක්‍රියා කරන බව ජනාධිපති ලේකම්වරයා මැතිවරණ කොමිසමට යොමු කළ ලිපියෙන් පැහැදිලි වේ. එම තර්ජනය විපක්ෂයට පමණක් නොව ආණ්ඩු පක්ෂයටද අදාළ වන බව තේරුම් ගත යුතුය. ජාතික ව්‍යසනයක්, සංවේදී ප්‍රශ්නයක්, බිහිසුණු දේශපාලන අරමුණක් ඒ සඳහා කරන භාවිතය කොරෝනා වෛරසයට වඩා බිහිසුණුය. සියලු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු වන්නේ ඒ බැවිනි. රටේ පවතින ව්‍යවස්ථාව සුරක්ෂිත කිරීමටත් ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමටත් කටයුතු කිරීම මේ මොහොතේ ප්‍රමුඛ වගකීමක් බව ජනාධිපතිවරයාගේ ඒ ලිපියෙන් අපට පෙන්වා දී ඇත. රටේ ඇති වූ යහපත් දේශපාලනය සුරක්ෂිත කොට සංවර්ධනය කිරීමට අවබෝධය යුතුව සියලු දෙනා එකට එක්වෙමු. උපුටා ගැනීම අවසන්. රංජිත් මද්දුම බණ්ඩාර, මහලේකම්, සමගි ජනබලවේගය. රට තුළ වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වයත් සමග පීඩාවටපත් ශ්‍රී ලාංකික ඔබ සැම වෙනුවෙන් සියත ලෙංකතුකම ඩයලොග් සමග අත්වල් බැඳ ගනිමින් අද 8 දිනටත් ක්‍රියාත්මක වනවා. ඒ දඹුල්ල සහ කුරුණෑගල යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සියත ලෙංකතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් තම අවශ්‍යතා සපුරා ගැනීම නොහැකිව පීඩාවට පත්ව අසරණ වී සිටින අපේම සහෝදර ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය මුළු දිවයිනම ආවරණය වන පරිදි ලබා දීමට සියත ලෙංගතුකම ඩයලොග් සමග අත්වල් බැඳ ගනිමින් පියවර ගෙන තිබෙනවා.
මෙලෙස සියත ලෙංගතුකම ඩයලොග් සමග එක්ව සිදු කරන සමාජ සත්කාර මෙහෙවරේ 6 වෙනි දිනේ බස්නාහිර පළාත ආවරණය කරගනිමින් දියත් කෙරුණා. ඒ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමයේ සහ පානදුර ගඟුලසිරි පරම විශුද්ධාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් බස්නාහිර පළාත ආවරණය කරමින් ජනතාව සඳහා සූදානම් කර ඇති අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය බාර දීමේ අවසන් නැවතුම්පළ වුණේ ශ්‍රී පුෂ්පාරාම මහ විහාරයයි. එහි විහාරාධිපති පූජ්‍ය ත්‍රිපිටක ආචාර්ය මලින්කුඩ නන්ද නාහිමියන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බාර දීම සිදු කෙරුණා. ආයතනයේ සභාපතිතුමා අධ්‍යක්ෂතුමා අධ්‍යක්ෂ මණ්ඩලය ආකාර්ය මණ්ඩලය ඒ වගේම ඩයලොග් ආයතනයේ ආයේ කාර්ය මණ්ඩලය ඉතාමත්ම සක්‍රියවක නිරත වෙන්නට යුතුය. මේ ප්‍රදේශයේ ඉතාමත්ම දිලිඳු පිරිසක් ඉන්නේ. සති කීපයක ඉඳලා මොන විදිහකින්වත් කිසිම සැලකිල්ලක් මේ පළාතට තිබුණේ නැහැ. මේ පිරිවෙන් විහාරස්ථානයේ නේවාසික භික්ෂුන් වහන්සේලා සියක් නමක් පමණ වැඩ ඉන්නවා. ඒ නිසා විශේෂ වශයෙන් කාගේවත් ඇහැ ගැටුනේ නැති අවස්ථාවක් ඇටියෙට මම දකිනවා. අපේ සියට සභාපතිතුමාගේ බුද්ධිය, ඒ වගේම අධ්‍යක්ෂක මණ්ඩලයේ දුරදක්නා ඥානෙ, ඒ වගේම ඩයලොග් ආයතනෙ, ඒ ඇත්තන් බොහොම බුද්ධිමත්ව කල්පනා කරලා මේ කාර්යභාරයේ බොහොම වටින විදියට සිද්ධ කරන්නට මෙන්න මේ විදිහේ පරිත්‍යාගයන් සිද්ධ කිරීම. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සභාපති රොෂාන්ත කරුණකුරු මහතාගේ පූර්ණ මගපෙන්වීම යටතේ සිදු කරගෙන යන ලබන සියත ලෙංගතුකම ඩයලොග් සමග එක්ව සිදු කරගෙන යන සමාජ සත්කාර වැඩසටහනේ 7 වෙනි දිනේ රත්නපුර ඇඹිලිපිටිය සහ හම්බන්තොට කේන්ද්‍ර කරගනිමින් සිදු කරනවා. මෙහිදී ප්‍රථමයෙන් රත්නපුර පැල්මගුල්ල පුරාණ රජමා විහාරස්ථානයේ වෙත ගොස් ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය වෙංගමුවේ ධම්මදින නාහිමියන් බහරදීම සඳහා එහි අනුනාගිමියන් වෙත අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය ඩයලොග් ආයතන නිලධාරීන් විසින් බහර දෙනු ලැබුවා. සමාජයේ බොහෝ අය ඉතාමත් පීඩාවට පත් වෙලා ඉන්න අවස්ථාවක මේ ඩයලොග් ආයතනයත් ඒ වගේම සියත මාධ්‍යාලයත් එකතු වෙලා මේ වගේ සිද්ධ කරන මේ කාර්යවේ සමාජයට ඉතාමත්ම වැදගත්යි. සමාජයට අත්‍යවශ්‍ය වෙලාවක සිළු දිනාගේ එකමුතුකමින් මේ සිද්ධ කරන සත්කාරය අප විහාරස්ථානයේ වැඩ සිටින මහා සංඝරත්නයටත් ඒ වගේම අවට ගම්වාසී සියලුම ජනතාවටත් ඉතාමත්ම ප්‍රජා සත්කාරක පුණ්‍ය කර්මයක් හැටියට මේ අවස්ථාවේදී පෙන්වා දෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී සියත මාධ්‍යාලයටත් ඒ වගේම ඩයලොග් ආයතනයටත් ඉතාමත්ම ආශිර්වාද පූර්වක ප්‍රාර්ථනා කරන්නේ ඔබ විසින් කරන ලබන පුණ්‍ය ශක්ති හේතුගෙන ඉතාමත්ම රටටත් ලෝකෙටත් ඇතුළත් තිබෙනා වූ මේ වසංග තත්ත්වය ඉතායිකින්ම පහව යෑමට මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා, ප්‍රාර්ථනා වේවා කියලා හැමදෙනාටම යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කර සිටිනවා. එමින්ම අද දින සියත ලෙංගතුකම ඩයලොග් සමග අත්ල් බැඳගන්මින් සිදු කරන සමාජ සත්කාර මෙහෙවර 8 වෙනි දිනටත් ක්‍රියාත්මක කෙරෙනවා. ඒ කුරුණෑගල සහ දඹුල් යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සියත ලෙංගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. මධ්‍යහනපත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.